පිළිතුරක් අපිට ලබා දෙන්න බැයිද? අපිට වෙන්නේ හැම දෙයක්ම පෙර කර්ම නිසාද? අපිට මේ හැම දෙයක්ම අපි කරන කියන දේවල් ද අපිට මේ නැවත අප කරා එන්නේ? මේකට පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. අවසරයි. මුලින්ම ශ්‍රී ලංකාවෙන් සාවාදී මහා සංගමේ ගරු සභාපති දේශමාන්‍ය නිහාල් විජයරත්න ඇතුමනි, ශ්‍රී ලංකා අවිංසාවාදී මහා සංගමේ යෝන් සංවිධානයේ ජාතික සංවිධායකතුමනි, ඒ වගේම අපේ චාමික මැතිතුමනි, මම හිතන්නේ ඔබතුමා ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක් අද මේ සමාජය තුළ ගත් විට හැම දිනාගේම මුවින් ගොඩක් බහුතරය බෞද්ධ ජනතාව අතර මුවින් පිට වෙන වචනයක් තමයි ඔබතුමා මා වෙත යොමු කරේ. ඇත්තරම මම හිතන මේ ප්‍රශ්නය දිහා බලනකොට මුලින්ම මේ දුර්ලභ වූ මේ මනුෂ්‍යත්වය පිළිබඳව මං හිතන්නේ කෙටි පිවිසීමක් ලබා ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. මං ඒකට පිවිසුමක් විදිහට මේ විදිහට ලබා ගන්න බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අග්ගිකම්දූපම සූත්‍රයේදී දේශනා කරනවා, භික්ෂුන් වහන්සේලා 500ක් නමක් අරබයා මේ මනුෂ්‍යත්වය ලබා ගැනීමේ තියෙන දුර්ලභත්වය සම්බන්ධ සහ ඒ තියෙන බියකුරුකම. ඉතින් මේක උන්වහන්සේ ඉතාමත්ම පැහැදිලිව ගැඹුරින් දේශනා කරන විට එම දේශනා ශ්‍රවණය කරපු ඇතැම් භික්ෂුන් වහන්සේලාට ලේවමනේ වහණ වෙච්ච බව අපේ බෞද්ධ පොත්පත් සඳහන් වෙනවා. ඉතින් ඒ දේ තුළින් අපි බෞද්ධයන් වශයෙන් අපි ගන්න ඕන මේ බෞද්ධ දර්ශනය තුළ සහ බෞද්ධයෙකු වශයෙන් මේ මනුෂ්‍යත්වයේ දුර්ලභත්වය සහ ඒ මනුෂ්‍යත්වය ලබා ගැනීම පිරිපුන් මනුෂ්‍යත්වයක් අපි පවත්වාගෙන යාමේදී අපි කටයුතු කළ යුත්තේ කෙසේද යන්න. ඒ අනුව ඒත් එක්කම තවත් අපිට අපිට බෞද්ධ දර්ශනය තුළ ගන්න පුළුවන් සංයුක්තනිකායි අනුමතක සංයුක්තයේ දිග්ගහ වර්ගයේදී උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංසාරයේ අනවරාග්‍රය කියලා. ඒ කියන්නේ මේ දුවන සැරිසරණ සංසාරයේ පරක් තෙරක් නැතුව දුවන සංසාරයේ ජීවිතයේ විවිධ ආත්ම භවයන්වල අපි උත්පත්ති ලැබලා ඒ වගේම ගවයෙක් එළුවෙක් කුකුලෙක් එහෙම නැත්නම් ඌරෙක් වෙච්චි ආත්ම භවයන් අනන්තය අප්‍රමාණයි. ඒ වගේම ඒ තුළින් අප හිස කැපුම්ලත් වාර ගණන අප්‍රමාණයි. ඒ වගේම ඒ තුළින් වහනේ වූ ලේ ධාතුව මේ සතර මහා සාගරයටත් වැඩි කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කතා වලින් ඇත්තටම මේ දේශනා වලින් අපි බෞද්ධයන් විදිහට අපි ටිකක් මීට වැඩිය ගැඹුරින් හිතන්න ඕන. අද ගොඩක් අයට වෙලා තියෙන්නේ මනුෂ්‍යත්වයේ මොන පෙර භවයේ පිනකට ලැබුණත් ඒ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒක පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. ජීවත් වුණාට ඉපදුනාට ජීවත් වෙනවා මිසක ඉන් භවයක් ගැන විශ්වාසයක් නැහැ. කර්මය සහ කර්ම ඵලයේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින් ඒවට තමයි ඇත්තටම අද මං හිතන්නේ අපි චාමික මැතිතුමා මට යොමු කරපු ප්‍රශ්නය සියල්ල සිදුවෙන්නේ කර්මය මතද කියලා. ඒ වගේ මට තවත් අවස්ථාවකදී මතක වෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නකසිකා සූත්‍රයේදී නකසිකා සූත්‍රයේ දේශනා කරනවා මේ මිනිස්සු මේ මහ පොළොවට සමාන කරොත් නැවත මේ කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතෙන් චුත වෙලා නැවත මනුසාත්මයක් ලබා ගන්න මේ නියපොත්තේ අගට ගන්න පස්සු අල්පයක් වගේ කියලා. ඉතිරි සියල්ලම විවිධ අන්තරයන්හි උත්පත්ති ලැබුණා. ඉතින් මේ විවිධ අන්තරයන් කිව්වම අපි තේරුම් ගන්න ඕන මනුෂ්‍යයන්ගෙන් තොරව විවිධ අන්තරයන් කියන්නේ ගොඩාක් වෙලාවට සතර අපාය, ඒ වගේ ඒ දුගත ගාමි අන්තවල තමයි උත්පත්ති ලැබුණා. සතර අපාය අපේ මහගෙදර කියනවානේ නේද මැතිතුමනි? ඔව්. ඉතින් අපි ඒ වගේ කතාවල් අපිට මම හිතන්නේ බෞද්ධ ඉතිහාසය තුල ගොඩක් දක්න ලැබෙනවා. ඉතින් ඔය කණකැස් බෑවගේ වේසුදුරින් අහස බලන කතාවත් ගත්තොත් එහෙම ඉතින් ඒ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ මේ මනුෂ ආත්මේ තියෙන මනුෂ්‍යත්වය ලබා ගැනීම පිළිබඳ දුර්ලභත්වය සහ මේ දුර්ලභත්වයත් එක්ක මනුෂ ආත්මේ මිනිසෙක් වශයෙන් අපි ජීවත් විය යුත්තේ කෙසේද, ඊට පස්සේ අපි භවය සකස් කරගත්තේ කෙසේද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඉතින් අපි මනුෂ ආත්මයක් ලබලා එතනින් අපි මේ මනුෂ්‍ය ජීවිතයේ නිසලෙස බෞද්ධ දර්ශනයට අනුව අපි හැඩගසා ගන්නවා නම් මං හිතන්නේ අපිට ගොඩාක් ප්‍රශ්න වලටත් විසඳුම් ලැබෙනවා කියන එක තමයි මම හිතන්නේ. නේද මැතිතුමනි? එහෙම උසස් මිනිසෙක් වුණත් වැඩක් නැහැ රෝහන් මහත්මයා. එහෙම. උසස් මනසක් කරා යා හැකි ටික දෙනා. ටික දෙනා. අන්න එතරම් මේ වැඩසටහන් වල ඉලක්කය. ඇත්ත. ඇත්තටම දැන් මිනිසයා කියන්නේ මනස උසස් කියන තේරුමට වඩා උසු මනසකින් හිතන්න පුළුවන් කියන අදහස්. මොකද අද මිනිසෙ වුණත් මනුස ගතිගුණ වලට පහත් තිරසං ගතිගුණ වලින් හැසිරෙන කොටස් ඉන්නවා. ඒ නිසා මම හිතනවා ඒක නිර්වචනයක් විදිහට
උසූ මනසකෙන් සිටි හැකි කොටස මනුසයා කියලා හිතනවා නම් හොඳයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට බෝසත් කාලේ උන්වහන්සේ ගත කරපු ආත්ම 548කින් උන්වහන්සේ ආත්ම 140ක්ම ජීවත් වෙලා තියෙන තිරිසන් ආත්මයක්. ඉතින් ඒනොත් අපිට පැහැදිලි වෙනවා මේ මනුස ආත්මයක් ලබා ගැනීම සඳහා උන්වහන්සේ ඒ බුද්ධත්වයේ ඒ පාරමිතාවක් විදිහට පෙරම් පුරුදු අපි බෝසතාණන් වහන්සේ පව ඒ විවිධ අන්තයන්හි උත්පත්ති ලැබලා තියෙන බව. ඉතින් මම කැමති දැන් ඇත්තට මේ කර්මයේ පැත්තට අදහස් ටිකක් කතා කරන්න. ඉතින් මේ මනුෂ්‍යත්වයේ දුර්ලභත්වයත් එක්කම අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඒ ලබා ගන්න දුර්ලභ වූ මනුෂ්‍යත්වය කර්මයේ පැත්තට අපි යොමු කරනවා. මම අදහසක් විදිහට යොමු කරන්න කැමති. දැන් කර්මය කියන්නේ අපි කරනවන ක්‍රියාව සරලවම ගත්තොත් මේ ක්‍රියාවට අපි ලෝභයේ ද්වේෂයේ මෝහයේ යන අකුසල කර්ම ඒ අකුසල මූලයන් එකතු වුණොත් ඇත්තරම එතනදී අකුසලයක් එහෙම නැත්නම් පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ කර්මයට එහෙම නැත්නම් අපි කරන ලබන ක්‍රියාවට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් එකතු වුණොත් ඒ තුලින් ඇත්තරම කුසලයක් එහෙම නැත්නම් පුණ්‍ය කර්මයක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා පෙර භවයන් වල මේ භවයේදී කරන ලබන කුසල අකුසල කර්මයන් ඇත්තරම අපිත් එක්ක නිතරම ඒවා විපාක දෙනතුරු ගමන් කරනවා. අපිත් එක්කම බැඳී පවතිනවා. ඇත්තරම ඒකට හොඳම උදාහරණයක් තමයි අපිට ධම්මපදයේ මුල්ම ගාථා දෙක මනෝ පුබ්බං ගමා ධම්ම. ඒ ගාථා දෙක අපි මේ විග්‍රහ කරලා බලනකොට දැන් අපි කරන ලබන කර්මය, ඒ කියන්නේ අකුසල කර්මයක් නම් ඒක අර ගුණා පසුපස එන කරත්තරෝදී වගේ විපාක දෙනතුරුම තමන් පසුපස ගමන් කරනවා. ඒ වගේම අපි කරන කුසල කර්මයක් නම් ඒක තමා පසුපස සෙවණැල්ලක්සේ තමා සමග බැඳී සිටිනවා. ඉතින් ඒ වගේ කර්මයේ ඇත්තටම තමන්ගේ පින්පව් අනුව, ඒ කියන්නේ කුසලයේ සහ අකුසලයේ තමන්ට විපාක දෙනතුරු කටයුතු කරනවා කියන එක අපත් සමග බැඳී තිබෙනවා කියන එක අපිට මනාව පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට හිතන්න පුළුවන් දැන් ගොඩක් වෙලාවට දැන් ලෝවඩ සංග්‍රහයේදී මම හිතන්නේ මේ දහම් පාසල් ආචාර්යවරයෙක් විදිහට මම ගොඩාක් අපේ තරුණ දූපුතුන්ව මම ආසයි ඇත්තටම මේ දේ ප්‍රකාශ කරන්න. දැන් අපිට සරල වැකිතුලින් අපිට මේ ධර්මයේ පිළිබඳව සහ මේ පින්පව් කුසලයන් පිළිබඳ සහ කර්මික විපාක පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කරන කලට පව් මීරියේ මිසෙ, විඳින කලට දුක් දෙඩුවේ ගිනිසෙ. ඇත්තට මේ වගේ දේවල් ලෝවඩ සංග්‍රහයෙන් වුණත් අපිට ආදර්ශයක් කරගන්න පුළුවන් මේ කුසල් සහ අකුසල් අපේ ජීවිතයට කොච්චර සම්බන්ධ වෙනවා. ඒ වගේම ලෝවැඩ සංග්‍රහයේ එක කවියක් මට මතක් වෙනවා. අර එක ගෙවිලියක් එළුවෙක්ගේ හිස ගසා දාලා ඒ වගේ තමන්ගේ හිසකෙස් 500 වාර ගානක්. එහෙමයි ඇත්තටම. ඇත්තටම මේ වගේ අපේ නිදර්ශන මම හිතන්නේ අපේ බෞද්ධ පොත්පත්වල බෞද්ධ සාහිත්‍ය ගොඩක් ගන්න තියෙනවා චාමික මතුනේ. ඒ වගේම තමයි ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කර්මය ගැන ඒ විදිහට විග්‍රහ කරනවා වගේම ඉන්න අනුතුරු අපිට ඇත්තටම මේ දැන් කර්මයේ ගොඩක් වෙලාවට දැන් උන්වහන්සේ කර්මයේ සහ චේතනාවක් තුලින් තමයි يعني සිතිවිල්ල තුලින් චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාව කර්මයත් එක්ක උන්වහන්සේ මේ විදිහට සම්බන්ධ කරනවා. ඇත්තරම දැන් අපි කුසල සිතින් යමක් සිතයිද කුසල සිතින් එහෙම නැත්නම් හොඳ සිතින් යමක් සිතින් මනසින් කයින් අපි කරනවා නම් ඒක කුසල කර්මයක් විදිහට උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් අපිට ඒ ආකාරයෙන් කර්මය පිළිබඳ විග්‍රහ කරන්න පුළුවන්. තවත් එක පැත්තකින් මට හිතන්න පුළුවන් දැන් කර්මයේ විපාක දීම දැන් ගොඩාක් වෙලාවට අපි ඇත්තටම දැන් අර මම අර ලෝඩ සංග්‍රහයේ වැකිය කිව්වා වගේ අපි කරන කලට මේ දුක් දැරීමේ මිසේ විඳින කලට දුක් දැදුවේ ගිනිසේ. ඉතින් ඒ වගේ දැන් ඇත්තටම මේ දැන් අපිට ගන්න පුළුවන් දැන් මේ කර්ම විපාක දෙන ප්‍රභේද හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද මේක ඉතාමත්ම වැදගත් අපේ බෞද්ධ ජනතාව දැනගන්න ඕන. මම හිතන්නේ මේ අපි කරන ලබන කර්ම විපාක ඒවා පරිසන්දින ආකාර පිළිබඳ ඉතාමත්ම පැහැදිලිව මේ ධර්මයේ සඳහන් වෙනවා. එක් පැත්තකින් ගත්තොත් එහෙම ditthadhamma vedini karma විදිහට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ditthadhamma vedini karma කියන්නේ අපි මේ භවයේදී කරන ලබන karma
ඒක එහෙම කර්මික කුසල කර්මයක් වෙන්නත් පුළුවන් අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ආත්ම භවයේදී විපාක දෙන කර්ම වල තමයි අපි දීත ධම වේදිනේ කර්ම කියලා කියන්නේ. ඒක බොරුයි කියන්නේ බෑ මෙතුමනේ. අපේ ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා ලිව්වා මේ භවයේදීම පළ දෙන දීත ධම වේ කර්ම කියලා නේද? එහෙමයි. ඒක අපේ පාතිකම ඥානිසර හැමදෙරෝ කර්මයේ පළ දෙන හැටි කර්මය හා විපාකයේ කර්මය හා ධර්මයේ කරුමේ අරුමේ මේ වගේ පොත් මාලාවකින් අපිට මේක පෙන්වලා දුන්නා. ඒ නිසා ඒක සත්‍යයක් බව අපිට වැටහෙනවා. එහෙමයි මෙතුමනේ. ඒ වගේම ඊළඟ මේ කර්ම විපාකේ තමයි ඊළඟ කර්ම ප්‍රවේදය තමයි උපපජ්ජ වේදිනේ කර්ම. උපපජ්ජ වේදිනේ කර්මයක් කියන්නේ දැන් දෙවන ආත්ම භවයේදී එහෙම නැත්නම් ඊළඟ ආත්ම භවයේදී විපාක දෙන කර්ම. දැන් සමහර අපේ අය හිතනවා මේ ආය ඒ පුජ්‍යල මේ කර්ම කරා මේ පව් කරා එයාට කිසි දෙයක් නැහැනේ. මේවා ඔක්කොම වෙන්නේ අපිට. සමහර අය ඒ වගේ අර්ථකථනය කරලත් මේ පව් තුල්නේ කරගන්න බලනවා. ඉතින් නමුත් පව් කියන දේ අර මුලින් කිව්වා වගේ තමා පසුපස විපාක දෙනතුරු තමා පසුපස ගමන් කරනවා. ඒක සමහරට දිට්ඨ ධම්ම වේදිනේ කර්මයක් විදිහට මේ ආත්මෙදී පටසන් දෙන්න පුළුවන්. ඒ වගේම උපපජ්ජ වේදිනේ කර්මයක්. එහෙම දෙවෙනි ආත්ම භවයේදී එහෙම නැත්නම් ඊළඟ ආත්ම භවයේදී පටසන් දෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ මේ කර්ම ප්‍රවේදී තමයි අපරාපරි වේදිනේ කර්ම. ඒ කියන්නේ සංසාරයේ කුමන හෝ භවයකදී පටසන් දෙන්න පුළුවන් කර්මයක් තමයි අපරාපරි වේදිනේ කර්මයක් කියලා කියන්නේ. ඉතින් එවැනි කර්මත් මම හිතන්නේ අපි ජීවත් වෙනකොට අපිට අපේ ජීවිතයට අදාළ වෙන්න පුළුවන්. මොකද සමහර අය අද වර්තමානයේ ඉතින් අපි හොඳ දේවල් කරන්නේ හැමදාම හැම පොයින්ටම සිල් ගන්නවා ආගමික වතාවතුල ඉඳිනවා බොරු කියන්නේ පංචශීලී රකින්න නමුත් අපිට මේ වගේ මේ දේවල් වෙනවා කියලා. ඒකෝට සමහර අය සමහරට මේ බුද්ධ දර්ශනය පාව ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා අපි මෙච්චර මේ ආගමනුකූල ජීවත් වෙලා මේ දේවල් වෙනවා කියලා. මොකද මේ මේ භවයේ අපි මොන දේ කරත් අර අපරාපරිය වේදිනේ කර්මෝගේ අකුසල කර්මයක කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් තියෙනවනේ ඒවා අපිට මේ ආත්ම භවයේදී පටසන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපරාපරිය වේදනේ කර්ම කියන්නේ සංසාරී ජීවිත ගෙවනකොට ඒ කුමන අවස්ථාවකදී පටසන් දෙන කර්ම. ඒ වගේම හතරවන කර්ම ප්‍රවේදී තමයි අහෝසි කර්ම. මේ අහෝසි කර්ම කියන්නේ මේ සංසාර භවයේදී කොතනකදී හෝ විපාක නොදී යම් අවස්ථාවකදී රහත් භාවයකට පත් වෙලා පිරුණාන පාන අවස්ථාවකදී අහෝසි කියලා යන කර්ම. මේවට කියන අහෝසි කර්ම. එවැනි කර්මත් බුද්ධ දේශනාය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අනුව අපිට කර්මයේ ගත්තොත් එහෙම විවිධ ප්‍රතිකඩ වලින් ඇතරම විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම මේ අද වර්තමානයේ වෙනකොට මම හිතන්නේ ගොඩාක් අය මේ කුසලයට වඩා අකුසලයේ පැත්තට නැඹුරු වෙලා වැඩි. ඒට හේතුව මම හිතන්නේ මේ පංචශීල ප්‍රතිපත්තිය අපේ ගරු සභාපතිතුමා සඳහන් කරා වගේ ගොඩක් අය මේ ධර්මානුකූල ජීවිතයෙන් බැහැරව එහෙම පංචශීල ප්‍රතිපත්තියෙන් බැහැල ඒවා විශ්වාස නොකර ගොඩක් අවස්ථාවන්වලදී ඔවුන්ගේ මේ ධර්මයේ කෙරෙහි තියෙන ලැබියා විශ්වාසය මම හිතන්නේ අවබෝධය නැතිකම මම හිතන්නේ ගොඩක් වෙලාවට මුලික හේතු වෙලා තියෙනවා. අද වර්තමාන වෙනකොට මම හිතන්නේ අපේ පැය 24ම ධර්ම දේශනා ඇහෙනවා. නමුත් ඇහුණට අහල ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට අදාළ කරගන්න ඒක තමයි මම මූලිකවම හිතන්නේ. ඒ වගේම ඇතම් අවස්ථාවල ඇත්තටම ගොඩක් වෙලාවට මේ දැන් පංචශීල ප්‍රතිපත්තිය ගත්තොත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේක ගොඩක් අය අතින් උල්ලංඝනය වෙන අවස්ථාවන් වැඩි. අපි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම සතුන් මරනවා දැන් අපේ මූලික චේතනාව මේ නිර්මාංස සමාජය බිහි කිරීම. ඉතින් මේකටත් ඇත්තටම අපේ සභාපතිතුමා කිව්වා වගේ විවිධ දේශනාවල් ඔස්සේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා නේ. ඒ වගේ තර්ක විතර්ක ගෙනල්ලා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයට එහා ගිය ධර්මයක් මම හිතන්නේ අද සමාජය තුළ විවිධ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන අද සමාජයට එකතු වෙලා අපි මේ බෞද්ධ දර්ශනය විනාශ කරන්න පව ඇතැම් කොටස් පෙළඹෙනවා. ඒක හේතු මේකයි. මිනිස්සු දියුණු වෙන ලෝකයේ දියුණු වෙන දිවිරින්න ප්‍රාණඝාතය වැඩි. අකුසල කර්ම වැඩි. එතකදී බෞද්ධය බලනවා ඒක බුදුදහමත් එක්ක රෝහන් වාත්නස් සමාන කරගන්න. ඒ කවදකත් හරියන්නේ නැහැ. බුදුදහම එදත් එකයි අදත් එකයි හෙටත් එකයි. ඒකේ රැවටෙන්නේ අපි මිසක් බුදුහාමුදුරුව නෙවෙයි. දැන් හැම දෙයකටම මේ සමාන කරගන්නවා. මම බුදුහාමුදුරුව එහෙම නෙමෙයි කියලා දින මෙහෙම තමයි කියන්නේ. ඒක මම වැරදක් කරචාම මහත්මයා මම ඒක හිතින් ඉදලා මම හදාගන්නවා මිසක් නෑ බුදුහාමුදුරුව මෙහෙමනේ කියලා තියෙන කියලා සමාදාන වුණොත් මට මොකද වෙන්නේ සාමි මහත්මයා? අවන් කොහොම කතා කරන්නේ? පවපවම තමයි. ඉතින් අර අපේ සිංහල කියමනා තියෙන අර කන්න ඕනුනහම කබර ගොයා තල ගොයා කරගන්නවා වගේ. ඉතින් සමහරට මේක ඇත්තටම අපේ මැතිතුමා කියනවා වගේ තමාගේ ජීවිතයට අනුරූපව අන් කෙනෙක් දිහා බලන්න කියලා. අපි වේදනාවට තාඩන පීඩන වලට අකමැතිසේම
කෙනෙකුත්තේ වගේ අන් සතයකුත්තේ වගේ විශේෂෙන්ද සත්වයක් ගැනගෙන හිතනකොට මං හිතන්නේ සතාට තමන්ගේ හඬ මේ ප්‍රකාශ කරන්න බැරි අවස්ථාවක් තමන්ට වේදනාවක් තියෙනවා ඒක ඔහුට වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි අහිංසක සතෙක්. ඉතින් ඒ වගේ සතෙකුට මං හිතන්නේ හිංසනයක් කළා ඔහුගේ මාංශයක් අනුභව කරනවා කියන්නේ ඇත්තටම පංචශීලී ප්‍රතිපත්තියේ පළවෙනි ශික්ෂාපදයේ හරියාකාරවම උල්ලංඝනය වීම. ඉතින් නිර්මාංශකරණය ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපිට ඊළඟ වටේදීත් අපිට කතා කරන්න පුළුවන්. මේකෙදී ගොඩක් අවස්ථාවලදී අපිට කොතනකින් ගත්තත් මේකේ මං හිතන්නේ බෞද්ධයන් වශයෙන් මං ඇත්තටම අනාගමිකයන් ගැන මං වැඩි කල්පනා කරන්නේ. නමුත් අපේ මෙච්චර පැහැදිලි දර්ශනයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ බෞද්ධ දර්ශනය පිරිසුදුයි. මේකේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් මං හිතන්නේ අපේ භවගාමි ජීවිතය ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම සිත පතන් අවබෝධය ඉතාම ඉක්මනින් අපිට සෝවාන් සකෘදගාමි තත්ත්වයට උනත් පත් වෙන්න පුළුවන් දර්ශනය හරියට තේරුම් අරගන්නවා. හදයි මිහිදොර කියන්නේ රුවන්පුර දොරටුවක් කියලත් මං හිතනවා. මේ කියන කාරණාත් එක්ක මිහිදොර රුවන්පුර දොරටුව විවර කිරීමක් මේ හරහා සිදු වෙනවා කියලා. මේ කියන කාරණාත් එක්ක පවට බය වෙන්නත් පිනට බර වෙන්නත් බොහෝ දිනකට හැඟෙන්නට පුළුවන්. මෙතුමා කියපු කාරණා තුළ අපිට අර මතක් වෙනවා සසල සිත්වල කසල මිස කුසල නැහැ. නිසල සිත්වල කුසල මිස කසල නැහැ. මේ කාරණා හැම දෙයක්ම අපිට මේ වෙලාවේ සිහිපත් වෙනවා. මේ අපේ මේ සභාවේ ඉන්නේ